රන්නය පොලිය අඩු කළා. රන් පවුමකට වැඩිම මුදල දෙන එකම තැන සිංග ෆිනෑන්ස් රන්නය සේවය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ස්වේච්ඡා බලසේනාවේ ජනාධිපති වර්ණ ප්‍රධානෝත්සවය ඊයේ බූස උසස් නාවික පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්ුණා. ඒ ප්‍රධාන ආරාධිතය වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එහිදී විශේෂ හමුදා උත්තමාචාරයක් ජනාධිපතිවරයා වෙත පිරිනමුණු අතර පෙළපාලිය නිරීක්ෂණයටද ජනාධිපතිවරයා එක්ුණා. අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ ස්වේච්ඡා බලසේනාව වෙත ජනාධිපති වර්ණ ප්‍රදානය කරමින් වර්ණ ධජ පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු කරනවා. අද ලෝක බලවතුන්ගේ අරගලය ඉන්දියන් සාගරයටත් ඇවිල්ලා තියෙනවා. එක පැත්තකින් පැසිෆික් සාගරයේ ඇමරිකාවත් චීනයත් අතර බල අරගලයක් තියෙනවා. අනිත් පැත්තෙන් යුක්‍රේනී රුසියාවයි අතර බල අරගලයක් තියෙනවා. ඉන්දියන් සාගරයේ මැදින් තමයි ලෝකෙ වැදගත්ම වෙළ මාර්ගය ආසියාවත් යුරෝපයටත් එකතු කරන එකම මාර්ගය. එතනත් වැදගත්ම තැන තියෙන්නේ ලංකාව. ඉතින් අපි මේ ප්‍රශ්නවලට පැටලෙන්නේ නැතුව එකේ කණ්ඩායම් වලට එකතු නොවි අපි ඉදිරියට යන්න තියෙනවා. යුරෝපේ රටවල් හැම අවුරුද්දේ 5න් 5ට හෝ 10න් 10ට ආරක්ෂා සමාලෝචනයක් කරනවා. ඒ සමාලෝචනයෙන් තමන්ට ඕන හමුදා බලයත් තමන්ගේ ආර්ථිකයේ බලයත් ඒ දෙකම සංසන්දනය කළ තමයි ඒ තීරණයට එන්නේ. අපිටත් ඒ ගැන හිතන්න තියෙනවා. ඉන්දියන් සාගරයේ සබ්මරීන් යාන භාවිතාවත් වැඩි වෙනවා. එහෙනම් අපිටත් තියෙනවා අපේ ඒ දේශීය මුහුදත් ආරක්ෂා කරන්න සබ්මරීන් යාන්ත්‍රා පාලනය කරන වැඩසටහනක් ඇතිව අපි එතෙන්ට එන්න තියෙනවා. ඒ නිසා මම තීරණය කරා පළමුවෙන්ම අපේ ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් ඇති කරන්න. වෙනම කණ්ඩායමක් පත් කරන්න. ඒකේ අරමුණ 2030දී ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් කරන්න. ඒකේ සභාපති නැත්නම් ප්‍රධානී හැටියට හිටපු හමුදාවේ මේජර් ජෙනරල් චන්න ගුණතිලක මහත්මයා පත් කළා තියෙනවා. එයා එක්ක වැඩ කටයුතු කරන්න වෙනම කාර්යාලයකුත් පත් කළා තියෙනවා.